රාජධානිය ඒ ඉදිකරන අවස්ථාවේ ප්‍රබල යුද නෞකාවක් ලෙස සලකනු ලැබුවද එචෙමිස් හුඩ් 1941 ඩෙන්මාර්ක සමුද්‍ර සන්ධියේ සටනේදී අවාසනාකාරී පිපිරීමකට ලක් වූ අතර ඉක්මනින් ගිලී ගියේය. අංක 2 නිව් එස්සෙක්ස් ඇරිසෝනා එක්සත් ජනපදය 1941 දීපර් වරායට ජපාන ප්‍රහාරයේදී නිව් එස්සෙක්ස් ඇරිසෝනා දැඩි ලෙස හානි වී ගිලී ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස දහසකට අධික ජීවිත අහිමි විය. අංක 3 HMS Prince of Wales එක්සත් රාජධානිය 1941 මලයා සටනේදී පර්ල් වරායට ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු මෙම බ්‍රිතාන්‍ය යුද නෞකාව ජපන් ගුවන් යානා මගින් ගිල්වා දමන ලදී. බිස්මාර්ක් ජර්මනිය බලවත් යුද නෞකාවක් වුවද බිස්මාර්ක්ගේ වෘත්තීය ජීවිතය කෙටි කාලීන විය. එචෙමිස් හුඩ් ගිල්වා දැමූ නමුත් අවසානයේ 1941 දී රාජකීය නාවික හමුදාව විසින් දඩයම් කර ගිල්වා දමන ලදී. අංක 5 මුසැෂි ජපානය මුසැෂි යමැටෝ වෙත සහෝදර නෞකාව මෙතෙක් ඉදිකරන ලද විශාලතම යුද නෞවලින් එකකි. කෙසේ වෙත ඒ 1944 දී ලයිට් ගල්ෆ් සටනේදී දැඩි ඇමරිකානු ගුවන් ප්‍රහාරවලට ගොදුරු වූ අතර අවසානයේ ගිලී ගියේය. අංක 6 යමැටෝ ජපානය මුසැෂි හා සමානව යමැටෝ දැවැන්ත යුද නෞකාවක් විය. කෙසේ වෙතත් ඒ සමාන ඉරණමකට ගොදුරු වූ අතර 1945 දෙවන ලෝක යුද්ධයේ අවසාන අදියරේදී ගිලී ගියේය. අංක 7 ඉටලිය ප්‍රංශය එහි කාලය සඳහා තාක්ෂණිකව දිවිම වුවද ඉටලිය දෙවන ලෝක සංග්‍රාමයේදී එහි සටන් කාර්යක්ෂමතාවයට බලපෑ යාන්ත්‍රික හා ඉංජිනේරු ගැටලු මාලාවකට මුහුණ දුන්නේය. අංක 8 ජියුලියෝ සේයා ඉතාලිය ජියුලියෝ සේයා ඉතාලිය යුද නෞකාව ලෝක යුද්ධ දෙකේදීම ක්‍රියාත්මක විය. කෙසේ වෙත ඒ නාවික තාක්ෂණයේ දියුණුව සමග ඉදිරියට යාමට අරගල කළ අතර දෙවන ලෝක යුද්ධය වන විට එය යල්පෙන ගියේය. අංක 9 ගැමට් පන්තියේ යුද නෞක්‍රසියාව සෝවියට් සංගමය ගැමට් යන නාමය සහ එහි සහෝදර නෞකා ඇතුළුව ගැමට් පන්තියේ යුද නෞ පළමු ලෝක සංග්‍රාමයේදී මුලින් ක්‍රියාත්මක විය. කෙසේ වෙත ඒවා ඉක්මනින් යල්පෙන ගිය අතර පසුව ඇති වූ ගැටුම්වලදී සීමිත බලපෑමක් ඇති විය. අංක 10 ඇන්ඩ්‍රියා ඩෝරියා පන්තියේ යුද නෞ ඉතාලිය ඇන්ඩ්‍රියා ඩෝරියා සහ කායෝ බේලියෝ ඇතුළත් ඇන්ඩ්‍රියා ඩෝරියා පන්තියේ යුද නෞ සැලසුම් දූෂ්‍යවලට මුහුණ දුන් අතර දෙවන ලෝක යුද සමයේදී ගුවන් ප්‍රහාරවලින් දැඩි ලෙස හානි වූ අතර ඒවායේ කාර්යක්ෂමතාව සීමා විය. අපි එහෙනම් අදට ගිහින් එන්නම්. අපේ වීඩියෝ එක හොඳනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න.